විදිහට අක්මාවි තියෙනවා කහ පොළ පාට තුරු ව්‍යුහයක් ඒකට කියනවා පිත්තාසය මේ හරි අක්මාව तो मेरे लिए तभी मेरे तेरे ने अग्नि आशय को रखा पत्राकार विद्या मेरे को समय अभी ग्रहण ये किया नहीं हरे मैं एक और से ग्रहण है सी अक्षराकार ग्रहण है एक और से मेरा अग्नि आसे मेरा आत्मा मैं आत्मा तुलती ना पिता से मेक पित प्रणाल है मेरा अग्नियाशयिक प्रणालय फिर मैं अग्नियाशय प्रणालय पित्ताशय प्रणालय देखे कटे कटू मिला मेरे मेतन अंत एक विधि मम पेत की दागना फिर आप कहना पोदू पित्त प्रणालय के या मैंने मित्र तेरा बड़ी आपकी दान या उतने तो कॉलेजिस तो कहीं नहीं किया होमोनी आप दाय के बिना या करने मिनाले विरुद्ध कर ला अपने यहाँ से क्यों से ये सहा आप मावेंगे ना पिता सिंगे ना पित क्यों से देखा एक तो कर रहा हूँ मलद्रव्य හරි දර බලන්න මේක හොඳට ඇඳ ගන්න ලස්සනට පැහැදිලි මේ දිනේ සී අක්ෂාකාර ග්‍රහණය එයාට පත්‍රාකාර අග්න්‍යාසයක් තියෙනවා මෙන්න අක්මාව පොරස පිත්තාසය පිත්තාසයෙන් එන නාලය පිත්ත ප්‍රණාලය අග්න්‍යාසයෙන් යන නාලය අග්න්‍යාසික ප්‍රණාලය මේ දෙන්නම එකට එකතු වෙලා මෙතනින් තමයි එළියට යන්නේ පොදු පිත්ත ප්‍රණාලය කියනවා එතනින් ගිහිල්ලා විවෘත වෙනවා ග්‍රහණයට ඒ පොදු පිත්ත ප්‍රණාලය යනතන රබර් බෑන්ඩ් එකක්
දැම්ම වගේ මෙහෙම එකතු වෙන වක්‍ර පිදානය කියලා එකක් තියෙනවා. එයාට ශ්‍රාවය වෙනවා එතෙන්ට එනවා ඉන්ට්‍රෝ කොලෙසිස්ටෝකයිනින් කියලා හෝමෝන් එකක්. ඉතින් මේ කොලෙසිස්ටෝකයිනින් එහෙම මෙතනින් දායක වෙනවා මේ පිස්සාසෙන් පිත්තුසෙන්ම ගේන්නේ. හරිද? ඒ වගේම මේ වක්‍ර පිදාන ඈත් වෙලා ඒ පිත්තුස කොලෙසිස්ටෝකයිනින් වලින් ගැලවිලා පිත්තාසෙ විරිකලා පිත්තුස ආවට පස්සේ මෙතෙන් අග්න්‍යාසී තියුසාවට පස්සේ මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. එතකොට වෙන්නේ සී අක්ෂරාකාර ග්‍රහණයට අග්න්‍යාසයෙන් එන අග්න්‍යාසික යුසයයි පිත්තාසයෙන් එන පිත්තුසය දෙක ශ්‍රාව්‍ය වෙනවා ග්‍රහණයට. ඒ නිසා ආහාර දින පද්ධතියේ ඉතාම වැදගත් ස්ථානයක් තමයි මෙතන මේ ග්‍රහණය කියලා කියන්නේ. එතකොට ආමාශයෙන් පටන් ගෙන සුද්‍රාන්ත්‍රයෙන් අනිත් පැත්තට සම්බන්ධ වෙන සී අක්ෂරාකාර නැමියක් තමයි මේ ග්‍රහණය කියලා අපි කියන්නේ. හරිද? එතකොට මේ ග්‍රහණයෙන් ග්‍රහණය කියන්නේ සුද්‍රාන්තයේ ඉහළ කෙළවර ඉහළ සීමාව කොටසට ග්‍රහණය කියලා කියනවා. හරිද? සුද්‍රාන්තයේ ඉහළ සීමාව කොටසට. හැබැයි සුද්‍රාන්තයේ ග්‍රහණය ප්‍රදේශයේදී අර අඟුලිකා ව්‍යුහ සුද්‍රාංගුලිකාවෙම දකින්න බෑ. එතනින් පහළට යනකොට මේ ග්‍රහණයෙන් පස්සේ තමයි අර අඟුලිකා සුද්‍රාංගුලිකා තියෙන කුෂ්ඨ වර්ග ඵලයේ වැඩි කරගෙන දිග වැඩි කරගෙන නාලයේ හැදෙන විශේෂණේ වෙලා ජීර්ණ සහ අවශෝෂණ ක්‍රියාවලිය සඳහා විශේෂණේ වෙන්නේ. හරිද? Right. එතකොට මේකේ තමයි මූලිකම කාරණා ටික.